සාර්ථකත්වයට තමන්ගේ අත්දැකීම් තුලින් උකහා ගන්නා දැනුමත් වැදගත් වෙනවා. ඉතින් ඔහු තමන්ගේ වගා කටයුතු තුරදී ලබාගත්තු අත්දැකීම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණයට එකතු කරලා ඔහු ඔහුගේම නව ක්‍රමයක් නිර්මාණය කරගෙන තිබෙනවා. මම මුලින්ම මේක මේ පීසෙ මේ පැට් තමයි හැදුවේ. ඊට පස්සේ සෞඛ්‍ය වෙන ප්‍රමාණය මේ වැඩි වුණා. මේක වතුර පිරීලා එක එක සතුන් හැදෙන්න ගත්තා. ඊට පස්සේ මම මේක වතුර රඳා පවතින්නේ නැති වෙන්න මේ මෙහි රස්නි ගොඩක් වැඩි නිසා ඒක මේ ගොඩක් පාලනය කරගන්න තෝරන නිසා මේක V shape එකකට හදලා ඉවර වෙලා මූණට චුට්ටක් විවෘත කරන තත්ත්වෙට තමයි හදලා තියෙන්නේ. ඒකට ගොඩක් කල් තියාගන්න පුළුවන් මේ පැකට් එක. මලු තම්බන උදුනත් ඔහුට අවශ්‍ය ආකාරයට සකස් කරගෙන සැබවින්ම නුවන් සංජීව නිර්මාණශීලී කාර්යක්ෂම දක්ෂ බිම්මල් වගා කරුවෙක්. මම මුලින්ම මේක ග්‍රීස් පෙරල් එක තමයි තැම්බුවේ. ඒකට ගොඩක් කාලයක් යනවා. ගොඩක් මේ ප්‍රශ්න වෙන වැඩි. ඒක නිසා මේ ලොකු ප්‍රමාණයක් තම්බන්න ඕන නිසා මේ V shape එක ඒ ග්‍රීස් පෙරල් එකේ තට්ටු ගහන්න බැහැ. ඒක නිසා V shape එකත් මේ යටට තැලෙනවා. ඒක නිසා තමයි මේ මම තට්ටු දාන්න මේ බැරල් එක මම හැදුවේ. මේ බැරල් එකේ 270ක් විතර ගහන්න පුළුවන්. මේකේ මලු 15ක් වදිනවා එක තට්ටුවක. තට්ටු ඔක්කොම 18ක් තියෙනවා. මේ දාලා ක්‍රොමි ප්‍රතිරෝධී දැල් වලින් සම්පූර්ණයෙන් ආවරණය වන ලෙස තමයි බිම්මල් ගෘහ සකස් කරලා තිබුණේ. తాවකාලික නොවන ස්ථිර ගොඩනැගිලි ලෙස වගා ගෘහ සකස් කරලා මෙයාගේ තියෙන ආරක්ෂක වැඩපිළිවෙල තමයි මේ සාර්ථකත්වය ලබා ගැනීමට බොහොම කැප වෙලා බලපාලා තියෙන්නේ. ඉතින් මෙම ස්ථානයට වෙන බාහිර පුද්ගලයන්ගෙන් පැමිණීම සහ පැමිණීම වළක්වලා තියෙනවා. ඒකම මෙයාගේ හොඳ කියන්නේ නිෂ්පාදනය බිම්මල් අස්වනු නෙලීම වගේ කටයුතු සඳහා තෝරාගත් පුද්ගලයන් පිටසක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ එක්කම එම තත්ත්වයේ එක්කම භූමියේ පිරිසුදු බව ඊට පස්සේ මේ අපේ බිම්මල් ගෙවල් වල තියෙන ක්‍රමවත් නිමාව net එක පාවිච්චි කියන්නේ බිම්මල් net එක සකස් කරන විදිය වහලි සකසලා තියෙන විදිය එතකොට අපේ ඇතුල් වෙන ගෘහයට ඇතුල් වෙන දොරවල් දෙකකින් සමන්විත වෙලා තියෙන ආරක්ෂිත ක්‍රමය මෙන්න මේ තත්ත්වයට එක්ක මෙහා නිෂ්පය කියන්නේ ගන්න මල්ලකින් උපරිම අස්වැන්නක් නෙලා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. නුවන් සංජීව ලීකුඩු ටික හලාගන්නේ තනියම. මේ සඳහා හෝ සරල උපකරණයක් සකස් කරගෙන. මම මේක හලන්න නැතුව තමා මේ ලීකුඩු නිකම්ම කවලම් කරලා තමා පැකට් කරේ. මට ඊට පස්සේ ප්‍රශ්නයක් ආවා. මේක පැකට් කරනකොට මේ වගේ කෑලි අහුවෙලා මේක පැකට් පැලෙනවා. ඊට පස්සේ දැන් ලොකු පාඩුවක් වෙනවා. මේක මූණත විරුත කිරීමේදී මේ කෑලි මූණත විරුත කරන්න තැනට සෙට්ලා මේ ඒක පොඩ්ඩක් තුවාල වෙනවා. ඒක නිසාම මේක හලන්න තියෙනවා. මේ වගේ හලාගත් ලී කුඩු බිම්මල් වගා මිශ්‍රණය සඳහා අවශ්‍ය අනෙකුත් දේ සමග මිශ්‍ර කර ගැනීමත් නුවන් සංජීව අතින් සිදු වුණා. ගමේ කීප දෙනෙකුටම රැකියාවක් ලබා දීලා වගා මලු පුරවන කාන්තාවන්ගේ අත්දැකීම් බිම්මල් වගා මලුවල සාර්ථකත්වයට බලපෑමක් තිබෙනවා කියලා ඔවුන් වැඩ කරන ආකාරය අනුව අපි තේරුම් ගත්තා. වගා මල්ල පිරවීමේදී නුවන් සංජීව මල්ලේ ඉහළ කොටස මුදුන්වන ලෙස පුරවා ගන්නවා. මේක ඔහුගේ අත්දැකීම. පාන්දර 3-4 වෙනකොට අස්වනු නෙලනවා. නෙවුම් උසස් තත්ත්වයේ බිම්මල්. අස්වනු නෙලීම සිදු කරන්නේ නුවන් සංජීව අතින් පමණයි. මෙම බිම්මල් වගාව ඉතාම ආරක්ෂිතව තමයි සිදු කරන්නේ. ඔහු කියන විදිහට පිරිසිදුකම ඉතාම ඉහළින් ඔහු පවත්වාගෙන තිබුණා. ඒ වගේම තමයි නුවන් බිම්මල් වගා මළු වලින් වැඩි කාලයක් අස්වනු නෙලා ගන්නවා.
ඔබට පෙනෙනවා ඇති මොහුගේ බිම්මල් ගෘහවල ඇති පිළිවෙල අපි උදෑසන 4ට තමයි මේ මල් කැඩීම ආරම්භ කරන්නේ අපිට වෙළඳපොළ ගෑවීම සඳහා කාලය මදි නිසා මේ මල් කල්ලා පොඩක් අනිත් තියෙන හතුරේන සූර්ය දාන ඕනේ නැත්නම් සතුන් හැදීම ඉතා වේගවත් වෙනවා මේවා බලන බිම්මල් වගා කරන අපිට ඔහු දෙන ආදර්ශය බලන්නකෝ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පවතින වියදි තත්ත්වය නිසා බිම්මල් ගෘහ තුල උෂ්ණත්වය අඩු කරන්න ඔහු විවිධ උපක්‍රම යොදාගෙන තිබුණා මේක බිම්මල් නෙට් එක කියලා අපි කියන්නේ මේ මේක සම්පූර්ණයෙන්ම වටේම ආවරණය කරලා උඩ සිවිලිම මට්ටමට ගහලා තියෙන්නේ මේ කිසිම සාමාන්‍යයෙන් පොඩි කූඹියකටවත් ඇතුළට යන්න බැරි විදිහට මේක තමයි සීල් කරලා තියෙන්නේ හතර වටේම ඊට අමතරව වහලේ රශ්මි පාලනය කරන කරගන්න මේ මැක්කොයිල් එකක් ගහලා තියෙනවා මැක්කොයිල් එකක් ගහලා උළු හොයලා ඊට පස්සේ වතුර මල් හයි කරලා මල් පායන කාට දවස් ගමන් තුනක් විතර දානවා එහෙම තමයි රශ්මි පාලනය කරගෙන තියෙන්නේ මෙන්න බලන්න ඇතුළත තෙතමනේ ආරක්ෂා කරන්න මලු තෙමී යන අයුරින් ජල යොදනා කරේ මෙලෙස ජල යොදලා ඇතුළත සෝදා හරිනවා ඒ පිරිසිදුකම සඳහාමයි අපි වැඩක් කරනකොට පිළිවෙල කැපවීම නිතර ළඟ තබා ගන්නට ඕනේ නුවන් සංජීව අපිට කියන්නෙත් එයයි අපි දැන් මේකට වතුර ගැහුවා කාලි වෙලා මේක දැන් වතුර යට තියෙනවා ඊට පස්සේ මේ හතු වල රේණු හිම වැටලා තියෙනවා බිම ඒ නිසා ඒක හොදන්න ඕනේ අපි දවසක් හරි දවසක් මේක කරනවා ඒක නිසා අපි මේක වතුර ටික සම්පූර්ණ වයිපරෙන් ඇදලා එළියට දානවා එළියට සම්පූර්ණ සුද්ධ ප්‍රවිත කිරීමක් කරනවා